ආයුබෝවන් ඔයාලට ඔන්න අද මම ඔයාලට ගෙනාවේ කිරිපිටි වලින් හදන රසම රස කෑමක් විනාඩි 10කින් වගේ හරිම ලස්සනට ඔයාලට හදන්න පුළුවන් ඇපල් ගෙඩියක හැඩය තමයි තියෙන්නේ ඉතින් පුංචි වෙලාවකදී ලේසියෙන් අමුද්‍රව්‍ය කීපයකින් ඔයාලට හදාගන්න පුළුවන් රසම රස කෑමක් ඉතින් අපි දැන් බලමු කොහොමද හදන්නේ මොනවද අපිට ඕන කරන්නේ කියලා ඕන කරන දේවල් වල ලිස්ට් එක පුරුදු විදියටම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා මම දැන් මුලින්ම මේ පෑන් එකට එකතු කරනවා සීනි කෝප භාගයක් වතුර කෝප භාගයක් මිලිලීටර් වලින් නම් 125ක් ලුණු පිංච එකක් මෙන්න මේ වගේ සීනි ටික දිය වෙනකොට නූල වගේ ඇදෙන පදමට අපි ගන්න ඕන මේ වෙලාවේදී මම එකතු කරනවා කිරිපිටි කෝප් එක හමාරක්. ඔක්කොම කිරිපිටි ටික එකපාර එකතු කරන්න එපා. මෙන්න මේ වගේ චුට්ට චුට්ට එකතු කර කර හොඳට කවලම් කරන්න. මෙන්න මේ වගේ පෑන් එකේ ඇලෙන්නේ නැතිව හොඳට බෝලයක් වගේ එන පදමෙදි අපිට පුළුවන් ලිප් ඔෆ් කරගන්න. මම දැන් වෙනම භාජනයකට මාරු කරගන්නවා. ගොඩාක්ම නියුණුත් හැඩය හදාගන්න බැරි වෙනවා. ඒ නිසා චුට්ටක් රසනේ තියෙද්දිම මෙන්න මේ වගේ හැඩය හදාගන්න. මම ඔක්කොම ඇපල් කිඩි 11ක් හදාගත්තා. මේ ප්‍රමාණයෙන් ඔයාලට 12ක් 15ක් වුණත් හදාගන්න පුළුවන්. මම දැන් මේක ලස්සන කරගන්න පාට කරන්න යන්නේ. ෆුඩ් කලරින් වලින් තමයි පාට කරන්නේ. ඉතින් ඔයාලා ළඟ ෆුඩ් කලරින් නැත්නම් පාට කරන්නේ නැතිව මේ විදිහටම රස විඳින්නත් පුළුවන්. කලර් කරගත්තට පස්සේ අපිට පුළුවන් කරාබු නැට්ටක් මේ විදිහට දාගන්න. හරිම ලස්සනයි හරිම ලේසියෙන් ඉක්මනට හදාගන්න පුළුවන්. පුංචි පුංචි ඇපල් ගෙඩි ටිකක් වගේ තමයි පේන්නේ. මම දැන් ඔයාලට ටිකක් පෙන්නන්නම් ඇතුළ කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ ඇදෙන ගතියට තියෙනවා. ඉතින් හරිම රසයි. පුංචි වෙලාවකදී ලේසියෙන්ම හදන්න පුළුවන් කෑමක්. ඇපල් හැඩයට විතරක් නෙමෙයි ඔයාලා කැමති ඕනම හැඩයකට ඕනම කලරින් එකක් දාලා ඔයාලට හදන්න පුළුවන්. කැමතිනම් ඔයාලට ෆ්‍රිජ් එකේ තියලා රස විඳින්නත් පුළුවන්. ඉතින් ඔයාලත් හදලා බලන්න. මේ වීඩියෝ එක ගැන ඔයාලට ගැටළු යෝජනා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.